සංවිධානය සහ නව තනතුර කියලා බලන්න. මම උදේනිගම ගුණරතන හිමි, අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් තමයි මේ අවස්ථාවේදී අපි අදහස් දැක්වීම සිදු කරන්නේ. එතකොට පහුගිය සෙනසුරාදා දවසේ සිරිදම්ම හාමුදුරුව බලන්න සිරිදම්ම හාමුදුරුවන්ගේ සහෝදරිය නාරාහෙන් පිටට යනවා. ඒ අවස්ථාවේදී හාමුදුරුව රෝගී වෙලා තමයි ඉන්නේ. රෝගී වෙලා එහෙම නැත්නම් උණ රෝගයේ වැළඳිලා දවස් 3ක් යනකම් මේ ත්‍රස්ත මර්ධන කොට්ටාසේ මේහා අදාළ වග කියන කිසිඳු බලධාරියෙක් බෙහෙත් ටිකක් අරන් දෙන්නවත් මැදිහත් වීමක් කරලා තිබුණේ නැහැ. එතකොට මේ ත්‍රස්ත මර්ධන කොට්ටාසේ ඇතුලේ සිරිදම්ම හාමුදුරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරන්න, සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න කිසිඳු මැදිහත් වීමක් මේක ඇතුලේ ඉන්න කිසිඳු බලධාරියෙක් සිද්ධ කරලා තිබුණේ නැහැ. ඊටවස අපිට දැනට මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඇවිල්ලා තියෙන ආරංචි මාර්ගවලට අනුව ඊයේ දවසේදී ලේ පරීක්ෂාවකට යොමු කරලා තියෙනවා. තාමත් ඒ කිසිදු වාර්තාවක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබිලා නැහැ. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි මේ වෙනකොට තියෙන්නේ. ඒතර අපි දන්නවා වසන්ත මුදලගේ සහෝදරයා ගත්තත් ඒ සහෝදරයාගේ පාදයක් ආශ්‍රිත යම්කිසි රෝගී තත්ත්වයක් තිබුණා. ඒතර සිරිදම්ම හාමුදුරුවොත් දවස් 3ක් උණ රෝගයේ වැළඳිලා බෙහෙත් ටිකක් අරන් දෙන්න කිසිදු මැදිහත් වීමක් කරලා නැහැ. ඒතර අපිට කියන්න තියෙන්නේ මේවා ඇතුලේ මූලික අයිතිවාසිකමක් විච්ච මේ සෞඛ්‍ය අයිතිවාසිකමවත් තහවුරු වෙලා නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා මේහා අදාළව වග කියන සියලු බලධාරීන්ට වහාම සිරිදම්ම හාමුදුරුවන්ගේ වගේම වසන්ත මුදලිගේ සහෝදරයාගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒ වගේම තමයි මේ දෙදෙනාම වහාම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ යුතුයි කියන කාරණාව මේ අවස්ථාවේදී අපි බොහොම අවධාරණයෙන් කියනවා. මොකද දශක 4කට එහා කාලයක් සටන් කරපු ව්‍යාපාරයක් විදිහට, ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට අපිට අත්දැකීම් තියෙනවා. කැඳවුම්කරු 30 දෙනෙක් හිටපු මේ ව්‍යාපාරයේ කැඳවුම්කරු පුද්ගලයන් 13 දෙනෙක් ඝාතනය කරලා කුමන්ත්‍රණ කරලා මරා දාපු ව්‍යාපාරයක්. ඒතර අපි කියනවා බොහොම උපක්‍රමශීලීව පහුගිය කාලේ මේ රට පාලනය කරපු පාලකයෝ මේ රටේ ප්‍රධාන බලවේගයක් විච්ච අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු 13 දෙනෙක් ඝාතනය කරලා තිනවා. එතකොට අපි දන්නවා ඊට එහා ගිහිල්ලා ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ 626ක් ඝාතනය කරලා තිනවා. එනිසා අපි කියනවා මේ නොයෙක් විදිහට මර්ධනය ගෙනල්ලා, මර්ධන අනපනත් ගෙනලා අපි බය කරන්න නම් හදන්නේ ඒක බොහොම විහිළුවක්. විහිළු සපයන්න එපා. මොකද මේ රටේ සටන් කරන බලවේග අපිත් එක්ක ඉන්නේ, මේ රටේ අම්මා තාත්තා අපිත් එක්ක ඉන්නේ, මේ රටේ සියලු ජනතාව අපිත් එක්ක ඉන්නේ. එනිසා අපි නැවත නැවතත් කියනවා වහාම මේ විදිහේ නින්දිත වැඩ කරන්නේ නැතුව සිරිදම්ම හාමුදුරුවන්ගේ, වසන්ත මුදලිගේ සහෝදරයාගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න, ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා වහාම යොමු කරන්න. ඒ වගේම තමයි පහුගිය කාලෙම සිරිදම්ම හාමුදුරුවන්ගේ පවුලේ අය වගේම මේහා සම්බන්ධ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩ කරපු ශිෂ්‍ය නායකයෝ, ඒ වගේම සාමාන්‍ය ශිෂ්‍යයෝ ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්නුවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කරා. ඒ සෙල්ලම තාම නැති වෙලා නැහැ. කිසිම සදාචාරයක් නැතුව රෑ 12ට එකට ඒ නිවෙස් වලට මැදිහත් වෙන එක, ඒ වගේම මහා අපරාධකාරයෝ මිනිමරුව හොයනවා වගේ තැන් තැන් වල ගිහිල්ලා උන් ගැන විස්තර හොයන එක, ඒ වගේම ගෙවල් වලට ගිහිල්ලා කෑ ගහන එක, ඒවා තාම නතර වෙලා නැහැ. තාම ශිෂ්‍යෝ ප්‍රමාණයක් TID එකට ගෙන්නනවා. ඒතර අපි කියනවා දැන් වසන්ත මුදලගේ සහෝදරයා පහුගිය දවස්වල නීතිඥතුමා බලන්න ගියාට පස්සේ සති දෙකක් ඒ සහෝදරයාගෙන් කිසිම ප්‍රශ්න කිරීමක් කරලා තිබුණේ නැහැ. ඒ වගේම සිරිදම්ම හාමුදුරුවෝ මේ දින 65න් හරියටම 4 වතාවයි සිරිදම්ම හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරලා තිබුණේ. ඊට එහා ගිහිල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට බොහෝ පිරිසක් ගෙන්නවා ප්‍රශ්න කරන්න. ඉතින් අපි අහනවා මෙහෙම ප්‍රශ්න කළා මොනවාද දැන් හොයාගත්ත සාක්ෂි? මොනවාද ත්‍රස්තවාදී ක්‍රියා? ඒ කිසිම දෙයක් හොයාගෙන නැහැ. ඒ වගේම බොහොම පැහැදිලි තව 100,000 ගාණක් ඕකට ගෙනල්ලා ප්‍රශ්න කරත් කිසිඳු සාක්ෂියක් හම්බෙන්නේ නැහැ. මොකද ඒ සහෝදරවරු මැදිහත් උනේ මේ රට දැවැන්ත අගාධයකට ගියාට පස්සේ ජනතාව ආරම්භ කරපු සටන, ඒ සාමකාමී සටන ප්‍රචණ්ඩත්වයට යාමට ඉඩ නොදී හරි දිශානතියකට අරන් එන්න තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විදියට මේ සටන ඇතුළේ මැදිහත් වීම කරේ. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවම ප්‍රජාතන්ත්‍රවාදයක් වත් නැතුව මේ රටේ ජනතාව තැළෙනකොට, පොඩි වෙනකොට මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමයි පැහැදිලිවම ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත් උනේ. එනිසා අපි මේ ආණ්ඩුවට කියනවා
මේ සෙල්ලම දැන් නතර කරන්න. මේක හොඳටම ඇති. එනිසා දූෂිතයෝ නිදැල්ලේ, ඝාතකයෝ නිදැල්ලේ, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ දූෂිත පාලකයෝ මෙතෙක් කල් ඇද දැම්ම මේ තත්ත්වය ඇතුලේ ජනතාව දුක් විඳිනවා බලන් ඉන්න බැරුව, ජනතාවට යුක්තිය ඉල්ලපු, ජනතාවගේ ජීවිතය ඉල්ලපු අපේ සහෝදරවරු තමයි මේ වෙනකොට හිරගත කරලා තින්නේ. එනිසා අපි කියනවා මේ සටන කියලා කියන්නේ හුදු මර්ධනයට එරෙහි සටනක් නෙමෙයි, මේකම තමයි රනිල් පන්නන සටන. එවාගේම මේකම තමයි ප්‍රජාතන්ත්‍රවාදය මේ බිමේ තහවුරු කරන සටන. මේකම තමයි ජනතාවට බලය පැවරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලන ඒක හදාගන්න සටන. එනිසා අපි කියනවා මේ සටන කිසිසේත් අඹමල් රේණුවකින්වත් පහලට බහින සටනක් නෙමේ, පසු බහින සටනක් නෙමේ, දිනෙන් දින සංවිධානය වෙන සටනක්. අපි යනවා හෙට දවසේදී ගමක් ගමක් පාසෙන් පාසා, නගරයක් නගරයක් පාසා යනවා, මෙරටේ සියලු අම්මලා තාත්තලා දැනුවත් කරනවා මේ රනිල් රාජපක්ෂ දූෂිත ආණ්ඩුව පන්නා දැමීම සඳහා. එවාගේම මේ සහෝදරවරු නිදහස් කර ගැනීම සඳහා අපි අඛණ්ඩව මැදිහත් වෙනවා කියන කාරණාව මේ වෙලාවේදී මේ ආණ්ඩුවට බොහොම අවධානයෙන් උත් අපි මතක් කරනවා.